කියවලා හොයලා බලලා මගේ ජීවිතේ තරම් ගෝඨාභය රාජපක්ෂ ළඟ වාඩි වෙලා ඉඳලා නැතුව ඇති කිසිම මිනිහෙක් ඉන්ටර්විව්ස් වල න්ියුයෝක් ටයිම්ස් ඉන්ටර්විව් එක කරේ මාරියා ඇවිල්ලා ලංකාවට. එතකොට එයා මාස 6ක් ප්‍රෙග්නන්ට්. එයා කිව්වා මේ ඉන්ටර්විව් එක කරන්න ඕනේ කියලා. මම තමයි එක්කගෙන ගියේ මිරිහාන ගෙදරට. එතකොට ඊස්ට් ඇටැක් එකටත් කලින් ඒ ඉන්ටර්විව් එක තමයි මගේ ජීවිතේ මම ගෝඨාභය රාජපක්ෂ හොඳම ඉන්ටර්විව් තුනක් තියෙනවා. ඒ ඉන්ටර්විව් එකේ ගෝඨාභය රාජපක්ෂ දැනගෙන හිටිය මුළු ඉන්ටර්විව් එක පුරාම තමන් කියන කෑල්ල අරයා ප්‍රතික්ෂේප කරපුවාම මොන පොතද අරන් පෙන්වන්න ඕනේ කියලා. මොන පොතද? දැන් මෙහෙම කියපුවාම එයා කියනවා no no Mr. ගෝඨාභය රාජපක්ෂ I think you are just telling things you think කියලා. ඔයා හිතන දේවල් තමයි ඔයා කියන්නේ කියලා. මෙහෙම ගිහිල්ලා මේ පොත ගන්නවා. අරන් කියනවා නෑ මේ පොතේ මෙන්න බලන්න මෙයා තමයි මේ පොත දීලා දෙන්නේ. මේක 300 ගණන් වල තිබ්බේ කියලා මෙහෙම පෙරලා කියනවා. පැය 3 හමාරක ඉන්ටර්විව් එකක් කරා. එච්චර ඩේටා ඩ්‍රිවන් ඉන්ෆෝම් ඉන්ටර්විව් එකක් මම දැකලා නැහැ නිව්යෝක් ටයිම්ස් එකේ එක කරපු ඉන්ටර්විව් එක. එලියට බැස්සම මාරියා මගේ මෙහෙම කළා අත මෙරිකලා තද කරලා මෙරිකලා අල්ල කරලා කිව්වා මිලි I need a coffee now කියලා. ඒ කියන්නේ එච්චර ස්ට්‍රෙස් කියලා. එයා ඉන්ටර්විව් එක පල කරේ නැහැ අදට. මම කියනවා ගෝඨා කරපු හොඳම ඉන්ටර්විව් එක. එහෙනම් තමයි නිව්යෝක් ටයිම්ස් එක පල කරේ නැත්තේ. ජනාධිපතිවරයා ලෙස පත්තු හොත් ඉදිරියේදී එන ප්‍රබල ගැටලුවක් තමයි ණය ආපසු ගෙවීම. මොකද ඊළඟ වසර කිහිපය තමයි ණය වැඩිපුරම ශ්‍රී ලංකාවට ගෙවන්න තියෙන්නේ. ඉතින් ඔබතුමා මේ ණය ගෙවීම සම්බන්ධ ඔබතුමාගේ සැලසුම කොහොමද? ඔබතුමා මේකට මුහුණ දෙන්නේ කොහොමද? මේ සම්බන්ධයෙන් මුල් ප්‍රශ්නයක් ඇහුවා. මම හිතනවා අපි බොහොම පැහැදිලිව මේ ණය පිළිබඳව අපි පහුගිය කාලෙත් ප්‍රශ්නේ අපිට ආවා 2005 දී. නමුත් අපි මුදල් නැහැ කියලා කිව්වා ණය ගෙවන්න තියෙනවා කිව්වා. නමුත් අපි ණය ගෙවමින් ආර්ථිකය ගොඩනැගුවා. ඉතින් අපිට මේ අවස්ථාවේදීත් අපි ණය පිළිබඳව සාකච්ඡා කළා ඒ රටවල්වල ඒක සුවදව ඒ ප්‍රශ්නෙට කල් අරගෙන අපිට පුළුවන්කම තියෙනවා මේ ණය බේර ගන්නත් ඒ වගේම සංවර්ධනය කටයුතු කරන්නත්. ගෝඨාභය රාජපක්ෂ හොඳම ඉන්ටර්විව් එක තමයි නිව්යෝක් ටයිම්ස් එක පළ කරේ නැත්තේ.